ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකේ කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අදපස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා එෙහිදී මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා නියෝග කළේ සැකකරු ලබන පස්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අප වාර්තා කර පැවසුවේ සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව මාධ්‍යෙන් වසන් කිරීම සඳහා පොලිසිය ඉතා සූක්ෂම අයුරින් කටයුතු කළ බවයි ඒ අනුව සැකකරු අද පස්වරු 4ට පමණ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා අනතුරුව සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මීගමුව බන්ධනාගාරයේ වෙත රැගෙන අතර එහිදීද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා මෙයතර අද පෙරවරුවේ පොලිසිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සේයා අසදවිමි ඝාතන සිද්ධියේ පරීක්ෂණ කටයුතු පිළිබඳ දැනුවත් කළා. එෙහිදී සේයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පිළිබඳව සහ අතරංගුඩපත් වූ 17 වැනි පාසල් සිසුවා පිළිබඳව කරුණු පැහැදිලි කළා. දැන් මේ අවසානට අරන් තියෙන සැකකරු අපිට සාධාරණ සැකයක් තියෙනවා ඒ යන පරීක්ෂණ වල මට්ටම. නමුත් අපි තහවුරු කරගෙන තාම නැහැ. එතකොට කලින් අරන් තියෙන සැකකරු පිළිබඳ නීත්‍යානුකූලව අපි ගත්ත පියවර අපිට එක පාට ඒක ආපසු ගන්න බෑ. ඒ නිසා ඉදිරිපත් කරලා තියෙනවා DNA පරීක්ෂණයට. ඒ වාර්තාවත් එක්ක 28 වෙනිදා වෙනකොට නැවත අධිකරණයට ඉදිරිපත් කටයුතු කරනවා. ඒ යොමු කරන් පස්සේ මේ වාර්තාවත් එක්ක ගරු විනිසුරතුමා තීරණය කරනවා ඇති. ඔව් රඳවාගෙන සිටිනවද නැද්ද? අප පිට නිදස් කරනවා. කලින් ගත්තු තර්මය අතනකට අරගෙන අධිකරණයට රැගෙන ඉන්නේදී ඔහුගේ කිසිම මූණාවක් නැහැ, කිසිම දෙයක් නැහැ. ඒව නිදාසේ අරගෙන ආවා. නමුත් මේ දැන් අතනකට ගන්න සැකකරු අධිකරණයට රැගෙන යනකොට මොකද විශේෂ ආරක්ෂාවක් දීලා මොකද මූණ ආවරණය කරලා මේ දෙකේ මොකක් හරි වෙනසක් තියෙනවද? ලැබිච්චි තොරතුරුත් එක්ක යන ගමනේ ඇතිවිචි තත්වයන් අනුව අපිට සමහරව තියෙන හදිස්සිය ඊළඟ පියවරට යන්න වෙලා තියෙනවා. එතකොට සමහරලාට ඒ වගේ සිද්ධියක් වුණා වෙන්න පුළුවන්. වෙනත් කිසිම හේතුවක් ඇතුව හෝ ඉන්සාවකට පීඩාවකට අර විලා පෙන්න ගන්න මේවා කරගන්න කරා නෙවෙයි. සේයා සදවිමි ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ පෙර වැරදි පැහැදිලි කළ වැඩබලන පොලිස් ප්‍රකාශකවරයා. මෙම පුජ්‍යලයාට විරුද්ධව වැයඟොඩ පොලිස් ස්ථානයට වාර්තා වේදී ගව සොරකම් සම්බන්ධව නඩු තුනක් තිබෙනවා. ගම්පා මහේස්ත්‍රාත් අධිකරණයේ 2013/7/13 වන දින වයස අවුරුදු 15ක දැරියක් පැහැරගෙන යාමට තැත්කිරීම නිසා සාපරාධි බලහත්කාරයේ පෑම සම්බන්ධව චෝදනාවට වරදකරු වී වසරක සිරදඬුවමක් වසර 5කට අත්විඳිනවා. තවත් 1999 වර්ෂයේ පුජ්‍යලයාට කඩුවෙන් කපා පහර දීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනාවක් තිබෙනවා. මේ අතර පනාගොඩ කපරගොඩ ප්‍රදේශයේ දස හැවිරිදි සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු අද පෙරවරුවේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. එබියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද පස්සරුවේ අතුරුගිරිය පොලිසිය ඉදිරිපිටදී විරෝධතාවකට නිරත වුණා. පසුව පනාගොඩ මංසන්තිරේ පැමිණි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ පනාගොඩ ආටිකල් ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා කරමින්. තවත් දේශපාලන කිහිපයක් සමගින් දැන් රට වටා හිරෝ. දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතාගේ 56 වන ගුණ සමරුව අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර්තුංග මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන් සහ හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. 2012 වසරේ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අද කොළඹ වරායට සෙන්දු වුණා. මහ බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි මාකෝ පොලෝ ලෙස හැඳින්වෙන මෙම නෞකාවට බහලුම් 16,020ක් එකවර රැගෙන යා හැකියි. අම්බලන්තොට පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ඊයේ සිදු කළ වැටලීමකදී අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ බෝර 12 ගිනිඅවියක් ඇතුළු ගල්කටස් වර්ගයේ ගිනිඅවි දෙකක්, ජීවඋණ්ඩ 15ක්, හිස් පතුරම් කොපු 8ක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙනුණා. සයිබර් අවකාශය හරහා ඇතිවන ගැටුම් වැළැක්වීම සම්බන්ධව ඇමරිකානු සහ චීන රාජ්‍ය නායකයන් එකඟතාවකට පැමිණ තිබෙනවා. දෙරටේ නායකයන් මේ බව දැනුම් දුන්නේ ඊයේ දවල් මන්ත්‍රී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. එක්සත් ජාතීන්ගේ 70 වන සැසිවාරය සඳහා සහභාගී වීමට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණා. ලොව විශාලතම ආර්ථික බලවතුන් වන ඇමරිකාව සහ චීනය තමන්ගේ වෙළඳ රහස් සොරකම් කරමින් ඔත්තු බලන බවට එකිනෙකාට චෝදනා කරගනිමින් සයිබර් යුද්ධයකට මැදිව සිටියේ දිගු කලක සිටයි. ඒ අනුව ඔබාමා මෙම හමුවේදී අවධාරණය කළේ එකී සයිබර් අවකාශය සම්බන්ධව ඇතිවන ගැටුම් නිමා කිරීමට කටයුතු කිරීම දෙරට
රටටම උචිත ක්‍රියාවක් බවයි. තවදුරටත් ඇමරිකාවට එරෙහිව සයිබර් ප්‍රහාර දියත් කරන්නට සම්බාධක පැනවිය යුතු බව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියා. කෙසේ නමුත් චීන ජනාධිපති ෂී ජින්පින් පැවසුවේ සයිබර් ප්‍රහාර වැළැක්වීම සඳහා තම පූර්ණ සහය ලබා දෙන බවයි. ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබා ගැනීමට නිසි මඟ පෙන්වීම සහ මානසික ශක්තිය ඉතා වැදගත්. නමුත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් ලබා දීමත් අත්‍යවශ්‍ය වනවා. ක්‍රීඩාවට අවශ්‍ය මූලික පහසුකම් හෝ නොමැතිව ජාත්‍යන්තරයට අභියෝග කරන්නට වෙරදරන දරුදරියන් පිරිසක් පිළිබඳ තොරතුරු කියන්නටයි අද දින ළමයි වෙන්වන්නේ. වලපනේ ප්‍රදේශයේ පිහිටා ඇති නිල්දණ්ඩාහින්න ගම්මානය ඉතා සුන්දර ප්‍රදේශයක්. ප්‍රදේශයේ බහුතර ජනතාව කෘෂිකර්මාන්තයෙන් තම ජීවනපාය සකස් කර ගන්නවා. එම ප්‍රදේශයේ සුන්දරත්වයෙන් වැසී ගිය ප්‍රධානතම ගැටලුව වන්නේ ගම්වැසියන්ගේ දිළිඳුකමයි. එසේ වුවත් දැඩි දුෂ්කරතා මැද නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ ඉගෙන ගන්න මේ දරුදරියන් ජීවිතය ජය ගන්න ලොකු සටනක් කරනවා. රවිමල් ගුණරත්න ගුරුතුමා යටතේ පුහුණුව ලබන පාසලේ ටයිකොන්ඩෝ කණ්ඩායම ඊට හොඳම උදාහරණයක්. බොහෝ විට ටයිකොන්ඩෝ තරඟ පැවැත්වෙන කොළඹ. මේ වගේ ඈත පළාතක ඉඳන් කොළඹ යද්දී ගමන් ගාස්තු දැරීමත් හුඟක් ක්‍රීඩකයන්ට හරි අපහසුයි. දක්ෂ ක්‍රීඩිකාව මෙම ගමන් ගාස්තුව දැරීමට නොහැකි නිසාම තරඟ වලට සහභාගී නොවීම මගහරින අවස්ථා තියෙනවා. තරඟ වලට සහභාගී වෙන්න අවශ්‍ය ගමන් ගාස්තු සොයා ගන්නට පවා නොහැකි වුණා. මේ දරුවන් ලංකාවේ සියලුම පාසල් වලට අභියෝග කරන්නට නම් සමත් වුණා. ඒ සුපිරි පහසුකම් ඇති පාසල් සියල්ල පරාජය කරලා පසුගිය වසරේ සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ තරඟාවලියේ බාලක සහ බාලිකා ශූරතා දෙකම දිනා ගනිමින් කණ්ඩායමෙන් ළමයි 70ක් පමණ ඉන්නවා. 70ටම බොහෝ නෙමෙයි තැත්තේ ආරක්ෂක කට්ටල් දෙකයි. අපිට විශාල අභියෝගයක් වුණා පහසුකම් තියෙන පාසල් සමග හැප්පෙන්න. ගොඩක් පහසුකම් තියෙන පාසල් එක තරඟවලදී අපිට දැනෙනවා අපිට කොච්චර අපහසුතා තියෙනවද කියලා. ඒත් අපේ හිතේ ශක්තියෙන් තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ශ්‍රී සුමංගල ජාතික පාසල සතුව ඇත්තේ මධ්‍යම ප්‍රමාණයේ ආරක්ෂක කට්ටල දෙකක් පමණයි. එය කනිෂ්ඨ ක්‍රීඩකින්ට පමණට වඩා විශාල වීමත් ජේෂ්ඨ ක්‍රීඩකින්ට ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් පුහුණුවීම්වලදී ආරක්ෂාව පිළිබඳවත් විශාල ගැටලුවක් මතුවනවා. නමුත් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ලැබෙන මානසික ශක්තියත් සමග මේ සියලු ගැටලු විඳරා ගන්නට ඔවුන් සමත් වුණා. මේ පාසලේ ක්‍රීඩකෙක් මැලේසියාවේදී පැවති ජාත්‍යන්තර තරඟාවලියකදීද පදක්කමක් දිනාගත්තේ නිසි මඟ පෙන්වීමක් යටතේ දක්ෂයෙකුට යාහැකි දුර පිළිබඳවද උදාහරණයක් සපයමින් ඔලිම්පික් මට්ටම දක්වා උනත් දියුණු කරන්න පුළුවන් ළමයි මේ පළාතේ ඉන්නවා. එකම ප්‍රශ්නේ ආර්ථික වශයෙන් දුර්වලකම. ලොකුම ගැටලුව තමයි උපකරණ හිගේ. මේ නිසාම මේ වෙනකොට සමහර දරුවෝ ක්‍රීඩාවෙන් ඈත් වෙමින් ඉන්නවා. ක්‍රීඩා පවත්වාගෙන යෑමේ ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ක්‍රීඩාවේ අගය දන්න අයගේ අවධානය යොමු කරලා මේ විද්‍යාලයේ දරුවන්ට ලෝකයේ පීසෙන්ට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා පාසල වෙනුවෙන්. අනාගතයේදී ජාත්‍යන්තර කරළියේ ශ්‍රී ලංකා නාමය බබලවන්නට ඇති හැකියාව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රකබලා ගැනීම ජාතික අවශ්‍යතාවයක් බවයි අපගේ හැඟීම. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ක්‍රීඩා බලධාරීන්ගේ මෙන්ම රටට සහ ක්‍රීඩාවට ආදරය කරන පුරවැසියන්ගේද යුතුයකමක් වනවා. හිරු රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේදිස් වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයුබෝවන්.